ප්‍රියංවදා උදේ නැගිට්ටි තීරණයක් ගෙන කෙල්ල ඊයේ රෑම නිදි නැත. විටින් විට අය රහසින්මෙන් ඉකි ගසමින් හඬනු ඇයට ඇසුනි. කෙල්ල ඉන්නේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට බියෙනි. ඒත් මේ තත්ත්වය දිගටම පැවතුනහොත් කෙල්ලකෙ පමණක් නොව දරුවාගේ ජීවිතයද වතුරේය. ගෙදර බඩු ඔක්කොම ඉවර වෙලා කෙල්ලේ, මං බඩු ටිකක් අරන් එන්නම්. ප්‍රියංවදා ඇඳගෙන කීවාය. මාත් එන්නම් ප්‍රියා. එපා කෙල්ලේ, අද අවුවත් සැරයි. තාම ඔබේ ඇඟේ උණ. ගෙදරට වෙලා ටිකක් විවේකින් ඉඳපංකෝ. ඇයව එක්කාගෙන ගියවොත් මේ වැඩේ කරගන්නට නොහැක. සල්ලි පර්ස් එකේ ඇති ප්‍රියා. තියෙනවා කෙල්ලේ, ඔබට මොනාද ගේන්න ඕන? වර්ෂා අසරණව සිනාසුනාය. අම්මට කියන්නද රහට කිරිතේ එකක් හදලා දෙන්න කියලා. ආවම් බොමු ප්‍රියා. ඔබ බීල ඉඳපන්. ක්‍රීම් කැකර දෙකකුත් කමු. දවල්ට බත් කන්න පිරියක් නැත්තම් අපි උණු පහන් කමුද? ඔබ ආසනේ සැමන් සම්බෝලේක. වාෂාගේ පපු උණුවෙයි. මෙහෙම කියන්නේ මේ දුක් කරදර මැද තමාව ජීවත් කරවන්නටය. එහෙනම් පාන් කමු. මං බේකරියෙම උණුවෙන් අරන් එන්නම්. මතකද ඉස්සර අපි සමන් බේකරියෙන් උණු පාන් අරන් එනවා ඉස්කෝලේ ඇරිලා එද්දි? අම්මා සැමන් සම්බෝල හදලා දෙන්නේ. මං සැමන් එකකුත් අරන් එන්නම්. ප්‍රියංවදා කාමරයෙන් පිටුවේ කෙල්ලගේ හිස දාත ගාය. අම්මේ, මං ටවුමට චුට්ටක් යනවා. බඩු ටිකකුත් අරන් එන්නම්. කිරිපිටි ටිකකුත් ගේන්න පුතේ. කෙල්ලට කිරිතේ එකක් හදලා දෙන්න. ප්‍රියංවදා පාරට බැස්සේ අද මේ ප්‍රශ්නේ විසඳාගෙන මිස ගෙදර එන්නේ නැතයි සිතාගෙනමය. කෝකටත් ඇයි මහගෙදර අංකයක්, පොත්හලේ අංකයක්, මේදාගේ අංකයක් ලියාගෙන ආවාය. කෙල්ලගේ හිතට දුකක් දෙන දෙයක් මට කියන්න වෙන්න එපා. ඇය පූජා නගරයට එද්දි ජයශ්‍රී මහා බෝධිය පැත්ත බලාගෙන පැතුවාය. ටවුමේ කමියුනිකේෂන් එකකට ගිය ප්‍රියංවදා මුලින්ම ගත්තේ පොත්හලටය. හෙලෝ, මට ශ්වේතාට කතා කරන්න පුළුවන්ද? ශ්වේතා තමයි කතා කරන්නේ. මේ කවුද? අනේ නංගි, මං ප්‍රියංවදා, වාෂාගේ යාළුවා. දියනේ, අක්කනේ. විස්තර කියන්න නංගි. අක්ක සනීපෙන් ඉන්නවද කියන්නේ ඉස්සෙල්ලා? ඔව්, කෙල්ල සනීපෙන් ඉන්නවා. ඒ දුකින් ශ්වේතා දිග සුසුමක් හෙළුවාය. නංගි, ගෙදර මොනාද වෙන්නේ? අයියා, අක්කා මේ මොනවත් දන්නේ නැද්ද? නෑ නංගියේ, එදා අපි අන්තිමට හම්බ වුණේ නුගේ ගොඩදී, අයියාගේ මංජිලාගේ වෙඩින් එක දවස්වල. අක්කා ඔය ඇත්තමද කියන්නේ? කෙල්ල බල්ල නංගියේ, කතා කළෙත් ඒකමයි. අනේ දියනේ, ඊට පස්සේ කොච්චර දේවල් වුණාද? උඹට මට කියන්න පුළුවන්ද? කියන්නම්. ශ්වේතා දිග සුසුමක් හෙලමින් කීවාය. විමුති අයියාගේ මංජිලාගේ කසාද උනේ නෑ. විමුති අයියාට අක්කව අමතක කරන්නම බැරි වුණා. ඒක පුදුම ආදරයක්නේ. කොහොමද ඒ වෙඩින් එක නැති උනේ? අයියා වෙඩින් එකට කලින් දවසේ රෑ මටයි සක්විති අයියටයි මේ දක්කටයි විතරක් කියලා රට යන්න ගියා. රට ගියා? යන්න කියලා එයාපෝට් ගියා. ඒත් අයියට යන්න බැරි වුණා. ඇයි නංගියේ? අයියට පුදුම අසනීපයක් හැදුනා. ඔළුවේ නහරයක් තද වෙලා. අනේ දෙයනේ, ඉතින් ශ්වේතාට ඇඬුනේ. ඒක කොහොම කියන්න දක්කේ? මට කියපන් නංගේ, මෙතන ජීවිතයක් තියෙනවනේ. ඒක පුදුම දුක හිතෙන කතාවක් අක්කේ. ඉතින් කියපංකෝ. අයියාගේ සීයේ නැති වුණා ඒ අසනීපෙන්. එයාට අපි ඔක්කොම අල්ලව අමතක වුණා. ඒ අසනීපෙ හැටි. දෙයනේ, එහෙම දෙයක් විශ්වාස කරන්න බෑක්කේ. වර්ෂා අක්කා මේවා දන්නවනම් පැලේ. කෙල්ල පැලේ තමා නංගියේ. ඉතින්
ප්‍රියංවදා ඇසේ කඳුළු පිස දමමිනි. ඒ කසාද වෙන්නේ නැහැ ප්‍රියා. මංජුලාගේ කසාද දිනවලදී වාෂා කියව අයුරු ප්‍රියංවදාට සිහිවිය. තාම එහෙමයි. ඩිකටම බෙහෙත් කරනවා. අයියා දිහා බලන්න දුකයි. පොඩි ළමයෙක් වගේ. කවන්න ඕන පොවන්න ඕන ටොයිලට් එක යන්න ඕන. ශ්වේතා අඩාඩා කියද්දි ප්‍රියංවදාගේ දෙනෙතින් කඳුළු ගලන්නට විය. සක්විති අයියා රසායනොත් අස්සල අයියාව බලාගන්නේ. මේ බුක්ෂොප් එකත් සක්විති අයියා දැන් බලන්නේ. වෙච්ච දේ අපිටත් හිතාගන්න බෑ අක්කේ. අනේ කිල්ල මේ මොනවත් දන්නේ නැහැ නංගියේ. සමහර විට මේ දේවල් දෙයියෝ කරන්නේ නැති. දෙන්නගේ ආදරේ රකින්න. අයියා හරි පුදුම කෙනෙක්. මේ වෙඩින් එකට ඔක්කොම ලෑස්ති කරලා තියේදී රට යන්න ගියේ. එයා පුදුම කෙනෙක් තමයි. කෙල්ල කිව්වා ඒ කසාද වෙන්නෙම නැහැ කියලා. එයානේ එයාගේ කොල්ලා ගැන දන්නේ. එසේනම් විමුති සමග උන් යුවතිය කවුද? එයාට මොකක් හරි ලෙඩක්වත් හැදිලාද දන්නේ නැහැ. වර්ෂා රෑ කිව්ව කතාව ප්‍රියංවදාට සිහිවිය. පුදුමය. ඇත්තනම පුදුමය. කෙල්ලට එහෙම හිතුන එක ඇත්තටම පුදුමය. නංගියේ කියන්නක්කේ. එතකොට අපි දැක්ක දේ මොකද්ද? ප්‍රියංවදා නුවරදී දුටු සිදුවීම කීවාය. ඒ දැකපු දේ ඇත්ත. ඇත්ත? ඒ තයියා මේ මොනවත් දන්නේ නැහැ. එයා මාවත් අඳුරන්නේ නැහැ. කවුද ඒ කෙල්ල? හිමාලි. විමුති අයගේ අම්මගේ පැත්තෙන් නෑවෙන කෙනෙක්ගේ දුවෙක්. මෙහාවේ කැම්පස් යන්න කපටි කෙල්ලෙක්. එයා හදන්නේ විමුති අයියව අල්ලගෙන වෙන දෙයක් කරගන්න. ඒත් සක්විති අයියයි මේ දක්කයි ඉන්නකල් ඒ දේවල් වෙන්නේ නෑ. එහෙනම් ඒකයි කතාව. අපි කාවවත් අඳුරන්නේ නෑ. එයාට මොනවත් මතක නෑ. ඒත් ඇයි අක්කව දැක්කොත් අඳුරගනී? එයාගේ පණනේ. මං කොහොම කෙල්ලව එක්කන් ඉන්නද නංගි? වාෂා ඉන්න තත්ත්වය ඇයටවත් කිව නැහැක. ඔයාලා කොහෙද දැන් ඉන්නේ? මං එන්නම්. ටික දවසකින් රත්නපුරේ එනවා කෙල්ලේ. මං එනකොට කියන්නම්. එතකොට වරෙන්. අනේ අක්කව ආරක්ෂා කරගන්න. කවදාහරි දෙන්න එකතු වෙන්න ඕන. මේ කරදර කාලේ ගෙවි. මට හරි දුකයි. මං අරක දැක්කට පස්සේ අයියා ගැන වැරදියට හිතුවා. ප්‍රියංවදා කිව්වේ අඩමිනි. ඒ පපුවේ ඉන්නේ වාෂා අක්කා විතරයි අක්කේ. නැත්තම් ඔක්කොම දාලා රටෙයිද? එයාපෝට් යද්දි අසනීප වෙලා නවලෝකෙට ගිනාවේ අයියාගේ යාළුවෙක්. මං හිතුවා ඒ ආදරේ වෙනුවෙන් දුක් විඳින්නේ කිල්ල විතරයි කියලා. වෙලාවක ඇවිත් බලන්න වෙලා තියෙන දෙයක්කේ. මං ගිහින් ඇඳ ළඟට වෙලා බලන් ඉඳලා එනවා. ඇඬෙනවා එහෙම බලන් ඉඳිද්දි. නංගියේ අක්කේ මං කතා කළා කියලා සක්විති අයියටවත් මේ දක්කටවත් කියන්න එපා. එයාලට කතා කරන්න බෑ. මං කියන්නේ නැහැ. ඒත් එයාලත් හරි දුකින් ඉන්නේ. මං හැමීට කෙල්ලට කියන්නම් කතා කරන්න කියලා. අක්කා නිතර කතා කරන්න. මොන දේ වුණත් අක්කට ජීවත් වෙලා ඉන්න කියන්න. මේ කරදර ගෙවිලෙයි. ඔව් කිල්ල කල්පයක් හරි ඉඳි. ඇත්තට මෙහෙම වුණා. අයියා කවදාරි ඊ කියලා හිතාගෙන. ඒ තරක දැකලා කිල්ල පුදුම විදියට වෙවුලවා. මට බය හිතුණා. එහෙම දැකලත් කිව්වේ ඒ දැකපු දේ ඇත්ත නෙමෙයි කියලා. ඒක පුදුම ආදරයක් අක්කේ. ශ්වේතාට කතා කර ප්‍රියංවදා කමියුනිකේෂන් එකෙන් පිටතර ආවේ එක දිගට ගලන කඳුළු අමාරුවෙන් නවත්තා ගනිමිනි. ඒ තණ්ඩාදපුර ටවුම මැදදී කිල්ලගේ ඇස් පැලෙන්නට මෙන්විය. දෙවියන් මැව් ආදරය පුදුමාකාරයයි ප්‍රියංවදාට සිතුණි. අරතරන් දෙයක් දුටුපසු කෙල්ලේ විශ්වාස කළේ නැත. ඇගේ විශ්වාසය හරිය. එයා එහෙම කවදාවත් කරන්නේ නැහැ. ඇය කිව්වෙම ඒකය. විය ඇත්තේ තේම නොවේද? සීයන් නැති කොල්ලගේ අතින් අල්ලගෙන නෙමේ වඩාගෙන වුණත් යන්න පුළුවන්. ඒ කෙල්ල විමුක්ති අයියව අල්ලගන්න යන්නේ.
විමුක්තිට ඌදේ ගැන පියංවදාට පුදුමාකාර දුකය. ඒත් ඇගේ සිතට තුනී සැනසීමත් දැනේ. දෙයියෝ එහෙම දෙයක් කළේ මේ කරදර ඉවර වෙනකල්ද කියලා කවුද දන්නේ? ඒ තත්ත්වෙ දිගටම තියෙන්නේ දවසක විමුක්තිට සීයේයි. ප්‍රියංගදා සිතුවාය. අයියා හෙමින් හෙමින් සනීප වෙයි කියලා ඩොක්ටර්ස්ලා කියන්නේ. ශ්වේතා කියූ කතාව ප්‍රියංගදාට සිහිවිය. ප්‍රියංගදා බඩු ගනිමින් සිටියේ කෙල්ලට මේ දේවල් කොහොම කියන්නද කියායි. ඒත් කිව යුතුමය. හිත හදාගෙන තව ටික කාලයක් ජීවත් විය යුතු බව ඇයද තේරුම් ගත යුතුය. ඇයට බියවන්නට දෙයක් නැත. ඇගේ ආදරය, ඇගේ විශ්වාසය තවමත් පිරිසුදුව පවිත්‍රව ඇත. කවදර යා පුතාව බලන්නේ. කෙල්ල හැමදාම සිටියේ එහෙමය. ඇත්තටම විමුක්ති කවදාක හෝ එතයි ප්‍රියංවදාටද දැන් සිටෙයි. දෙවියන් මෙහෙම දෙයක් කරන්නට ඇත්තේද හේතුවක් ඇතිව විය යුතුය.